I know anything on the other ladies first take away than the other acre. Taruak, Moga, the Hiru Star, Tarumavate, Taruak, Manga Tukaragarino, I think Hiru Star season one, Nature, Hamoga Madre Dinagat, Hethmi Udari, the Matekina, I will. I am going to tell you about the ladies first program. Social media ගත්තට පස්සේ ගෑන් ළමයින්ට හරියට gossips වදිනවා. හරිද? ෆොටෝ එකක් දාන්න බෑ. ෆොටෝ එක අරගෙන gossips හදනවා. මේ gossip ගැන ඔයා මොකද හිතන්නේ? තරම gossips හදනවා කියන්නේ ඒක. හොඳ පැත්තට හදන gossips තියෙනවා, නරක පැත්තට හදන gossips තියෙනවා. එහෙම බැලුවොත් අතරම අපි කරන කියන දේවල් අනුව තමයි gossips හැදෙන්නේ. අපි නිකන් හිතා කියලා gossips හැදෙන්නේ නෑනේ. I think මං හිතන්නේ මම තේරෙන විදිහට දැන් මේ මම ෆීල්ඩ් එකේ ඉන්නවනේ 2018 දේ දිනස්ටා වලින් ආව කාලේ අපි කරන දේවල් එක තමයි හැමදේම ඉතින් නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ gossip එකක් හදෙන්නේ තමන් කරන දේවල් අනුව. හොඳ හරි වැරදි හරි නැත්නම් negative හරි positive හරි gossip එකක් හැදෙන්නේ තමන් කරන දේවල්. ගින්නක් නැතුව දුමක් නැගින් නෑ වගේ මොනවාම හරි අපි කරන දෙයකින් තමයි gossip එකක් හැදෙන්නේ. ඒක අපි කරන දේ අනුව ගොසිප් හදන කෙනාට ඒක හරියටත් වැරදියටත් හදන්න පුළුවන්. හරි දැන් නෙත්මිම කිව්වා නෙත්මිත් මේ ෆීල්ඩ් එකේ ඉන්න. එතකොට සෝෂල් මීඩියා ගොඩක් පාවිච්චි කරන එක සාමාන්‍ය මේ ඉන්න ජෙනරේෂන් එකත් එක්ක. එතකොට දැන් නෙත්මිට මේ හිරුස්ටා එක්ක ඉන්න කාලේ ඉඳන්ම ගොසිප් හැදිලා නැද්ද? 2018 නේ හිරුස්ටා වල සීසන් 1 එකේ මම ආවේ. ඒ ආව කාලේ ඉඳලා නරක දේවල් නම් මුකුත් එහෙම වෙලා නැහැ. ඇත්තටම අද වෙනතුරුත් ඔයාලා හින්දා හොඳ නමක් තියාගෙන ෆීල්ඩ් එකේ යනවා. කවුරු කොහොම නෙත්මි කියලා ඇහුවොත් නම කියලා මේ අර බ්ලැක් මාක් එකක් නොතියගෙන තාම මගේ පාරේ මම හිමීල යනවා. ලොකු දුරක් ගිහින් නැහැ තාම. පොඩියට තාම යනවා. එතකොට මේ සෝෂල් මීඩියා වල සාමාන්‍ය නෙත්මි ගැලමෙක්ට ෆොටෝ එකක් දාන්න බෑ ලංකාවේ මං කියන්නේ. ලංකාවේ ගත්තට පස්සේ හරියට හරි ගැළම හරි ආසයි ලස්සනට අඳින්න කරන්න ලස්සනට ඇඳලා කරලා පොඩි මේකප් එකක් හරි දාලා දැම්මොතේ මහා ෆිල්ටර්ස් නේද අම්මෝ ඇඳුම මොකද්ද ඔය හරියට අර බෑඩ් කමෙන්ට්ස් වැටෙනවනේ ඔව් එහෙම ආයෙත් නෙත්මිට මොකද්ද කියන්නේ يعني ඒ වගේ කමෙන්ට්ස් දාන කට්ටියට ඒක මෙහෙමයි අතරම අපි දැන් අපි අඳින්නේ පළදින්නේ අපේ හැමදේම කරගන්නේ අපි හම්බ කරලානේ අපි කාලිනවත් අපිලා ඉන්නේ නැහනේ ඒත් අපි වැරදි විදිහට ජීවත් වෙන්නේ නැත්නම් අපි හරි දෙයක් කරලා නම් ජීවත් වෙන්නේ අපි කොහොම ඇඳක් මොන විදිහට අපි අපේ වියදමින්නම් කරගන්නේ අඳින්න බලන්න මොකද අපි හැමෝම ලස්සනට ඉන්නවනේ වයසට ගිහිල්ලා නෙමෙයිනේ වයසට ගිහිල්ලා ෆැෂන් කරන්න බෑනේ තරුණ කාලේ ඉන්න කාලේ අපි ඇඳලා කරලා ලස්සනට ඉන්න ඕනේ එතකොට කවුරු මොනවා කිව්වත් එයාලා නම් දෙන්නේ නැහැනේ අපිට දැන් මට පෞද්ගලිකව ගත්තොත් මම සිං කරන්න ආව මුලින් ඉඳලා අඳින්නේ දැකලා තියෙනවා ටීනක් එහෙම අර පැච් ඩෙනිම් එක ඇඳලා ෆැන්සි විදිහට අර එහෙන ක්ලාසි විදියට ඔව් ඒ විදියට නේ අඳින්නේ. ඉතින් මගේ නෑදෑයෝම මට කිව්වා මේ ඔයා ඔහොම ඇඳලා සිං කරන්න ගියාම අපිට අපේ නෑදෑ කෙනෙක් කියලා කියන්න බෑ. ඔයා එළිය දාගෙන යන්නේ ඔහොම කියලා. ඉතින් එහෙම එතකොට මම කිව්වා ඇඳුමෙන් පැල්දුමෙන් මිනිස්සුන්ව මනින්න බෑ. කරන දේවල් වලින් තමයි මේ මිනිස්සුන් මිනිස්සුන්ගේ ආත්මය රැකෙන්නේ. ඉතින් ඕන තැනක මගේ නම කියලා මෙහෙමයි කියලා කවුරු හරි ඇහුවොත් එහෙම ඒ පැත්තට මම කොතනකවත් මට ඇඟිල්ලක් තික් කරන්න මම තැනක් තියලා නැහැ. ඉතින් ඕනම කෙනෙක්ට ආසිද්දින අඳින්න පුළුවන්. ඇත්තටම මේ අපි හම්බ කරලා අපි අඳිනවා නම් කාටවත් ඇඟිල්ලක් තික් කරන්න බෑ. කාටවත් ඇඟිල්ලක් තික් කරන්න බෑ. ඒත් මේ එහෙම කියන්නේ. එතකොට නිත් මේ ලංකාවේ සාමාන්‍යයෙන් ගතට පස්සේ දැන් අපි හිතමු මැරේජ් ලයිෆ් එක ගත්තාම පුරුෂාධිපත්‍ය තමයි ලංකාවේ ගොඩක්ම අංකයකට තියෙන්නේ. දැන් gedara ගත්තත් gedara ගෘහමූලික අනිවාර්යයෙන්ම හස්බන්ඩ් නැත්නම් gedara ඉන්න පිරිමි කෙනා. එතකොට දැන් සාමාන්‍යයෙන් පිටරට
රට සාපේක්ෂව ලංකාවේ දේවල්ට පිටරට කොහොමත් වෙන රටවල් වල එහෙම මං හිතන්නේ සම්ප්‍රදායක් නෑ. මේ ගෘහ මූලිකයා මේ ගෙදරින හස්බන්ඩ් තමයි අංක 1 වෙන්න ඕනේ. දැන් ලංකාවේ තියෙන මේ සම්ප්‍රදාය ගැන මොකද හිතන්නේ? يعني කාන්තාවකට ගෙදරක ගෘහ මූලිකයා කියන තැන ගන්න බැරිද? කාන්තාව හැමදාම කසාදෙන් පස්සේ ගෙදරට කොටු වෙලා දරුවෝ බලාගෙන දරුවෝ හදලා එහෙමද ජීවත් වෙන්න ඕනේ? නෙත්මි කැමති ඒ වගේ ජීවිතයකට. නැහැ. මම අම්මා තාත්තගෙන්වත් දෙයක් ඉල්ලන්නේ නැති මම මගේ උත්සාහයෙන් හැමදේම කරගන්න කෙනෙක්. මේ සිං කරන පැත්ත මගේ මේ ආසාව, ඒ කියන්නේ වෘත්තිමය පැත්ත නෙමෙයි. මම මගේම කියලා බිස්නස් එකක් කරගෙන යනවා. ඉතින් එතකොට මේ අර සමහර ගෑනු කට්ටිය ඉන්නවා, ඒක මෙහෙමත් ඩිපෙන්ඩ් වෙනවා. අපි කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න ගියාම අපි ඔළුව පහත් කරන් ඉන්න ඕන ප්‍රතිශතය ගොඩක් වැඩි වෙනවා. එතකොට අපි අපේම කියලා, අපි ගෑනු කියලා අපි පිරිමියෙක් මතම යපෙන්න ඕන නැහැ. අපි අපේ කියලා ලෙවල් එකක් තියාගත්තොත් කාටවත් එයාලගෙන් අපි ඉල්ලන්න ඕනේ නැහැ. කාගෙන්වත් අම්මා තාත්තගෙන් අපි ඉල්ලන්න ඕනේ නැහැනේ. එතකොට මේ එතකොට පිරිමියා කියන්නේ අපිට වඩා උසස්. දැන් අපි මැරේජ් ලයිෆ් එකට යනවා කියන්නේ එයාට අපිට වඩා කියන්නේ අපේ ජීවිතේ ඉහළම තැන දෙන්න ඕනේනේ. එතකොට එයාගේ යටතේ, නමුත් එයාගේ එයාට යට වෙලා නෙමෙයි, ඒක අපි තෝරා ගැනීම මත ඒක තීරණය වෙන්නේ. අපිට දෙයක් කරගන්න පුළුවන් කියන්නේ අපේ කියලා දෙයක් තියනවා කියන්නේ අපිට මේ කාලවත් මතය පිළින්න ඕනේ නැහැ, සහ ඔළුව පාත් කරගෙන ඉන්න ඕනෙත් නැහැ. අර එහෙම එකක් නැහැ. දැන් අර පිටරට ලංකාව වගේ නෙමෙයි නේ කන්සෙප්ට් ඔක්කොම වෙනස්නේ. ලිවින් ටුගෙදර් යාළු මුලින්ම ඉඳලා බලනවා කැමති ජීවත් වෙන්න පුළුවන්ද බැරිද කියලා. ලංකාවේ මිනිස්සු අර සංස්කෘතිය කියන එකම ඔළුවේ තියාගෙන ඒක කෙනා කැමැත් ඇත්තරම. නමුත් දැන් බහුතරයක් අපේ මේ යන ට්‍රෙන්ඩ් වයසේ ජෙනරේෂන් එකත් එක්ක හැමදේම වෙනස් වෙලා තියෙනවා. ඇත්තටම මේක හොඳයි ජීවත් වෙන. දැන් ඇත්තටම ගැට ගහ ගන්නවා වගේ නෙමෙයි ලිහා ගන්න එක. ඒක ජීවත් වෙන්න පුළුවන්ද බැයිද කියන එක තේරුම් ගන්න එක හොඳයි. කලින්ම ලොකු දෙයකට යනවට වඩා, ඒ කියන්නේ නෙත්මි කැමතිද මේ ලිවින් ටුගෙදර් කියන සංකල්පයට? ඇත්තටම හොඳයි ඒක. කැමති කියන්නේ එහෙම ජීවත් වෙලා බලන එක හොඳයි. පහු වෙලා අර පික්කසාද දුක්කසාද වෙනවට වඩා අනිවාර්යෙන්ම. මොකද මේ පහුකාලීනව ප්‍රශ්න වෙනවට වඩා මොන්න මොකද ඔය ඒවා අර යාළුවෝ ඉන්නවා දන්න අද වෙද්දි ළමයි හදාගෙන ළමයිනුත් එක්ක තනි වෙලා ඩිවෝස් ගන්න අමාරුයි. ලංකාවේ ඒ හැමදේම මේ පිටරටවල වගේ නෙමෙයිනේ. ඉතින් අර තේරුම් ගැනීම ඊට කලින් ලොකු දෙයක්. ලොකු දෙයක්. හරි. එතකොට මේ දැන් සෝෂල් මීඩියා වලත් මම දැක්ක ෂා වෙනවා ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් වෙලා මෙඩිකල් ලා බබාල හදන්න නැති එක. සෝෂල් මීඩියා. මොකද ඒ කියන්නේ මැරි කරලා බබාල හදන්න නැති එක දැන් ට්‍රෙන්ඩ් එකක්. මේකයි මේ අපි යම් ස්ථාවරත්වයකට ඇවිල්ලා ඉන්න ඕනේ. අතරම ළමෙක් හදන්න පෞද්ගලිකව දන්න කට්ටිය ඉන්නවා, මගේම යාළුවෝ. හරි එයාලකට ලෙවල්, කියන්නේ හරි තැනකට එයාලා ස්ථාවරත්වයක් හදාගෙන නැහැ. එතකොට ළමයි මානසික දුක් විඳිනවා. සමහර වෙන්න පුළුවන් ළමයි නොහද ඉන්නේ අර ජීවිතේ නොවිදපු මිනිස්සු ඉන්නවා. දැන් ගෙවල් ඇතුලේ ඉද්දි සමහරලාට හිර වෙලා ඉන්නවා. එතකොට හස්බන්ඩ් ගාවට ගියාට පස්සේ තමයි රිලැක්ස් වෙන්න ජීවිතේ විඳින්න ගන්න. එතකොට ළමයි නොහද ඉන්නේ තමන්ගේ ජීවිතේ නොවිදපු ටික විඳලා හදන්න වෙන්න පුළුවන්. සමහරු ඉන්නවා තමන්ගේ ස්ථාවරත්වයකට එනකන් නොහදා ඉන්න අය. ඉතින් ඒක තම තමන්ගේ පෞද්ගලිකත්වය මත තීරණය වෙනවා කියලා හිතනවා. ඇඟිල්ලක් දික් කරන්න බෑ කාටවත්. බෑ අනිවාර්යෙන්. ඒක තමන්ට ඕන දෙයක්නේ. එතකොට තමන්ට ඕන කාලෙක ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් වයසට ගිහිල්ලා ළමයි හදන්න බෑ. අවුරුදු 30කට කලින් ඉතින් ඒක වෙන්නත් ඕනේ. වෙන්නත් ඕනේ. නැත්නම් ළමයි තරුණ වෙද්දි අපි වයසයි. හරි. එතකොට නෙත්මි දැන් මියුසික් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න පුළුවන් ගමනක් යන්න පුළුවන්. හරි පාරෙන් ගියොත්ද වැරදි පාරෙන් ගියොත්ද කාන්තාවකට ගෑනු ළමෙක්ට? මෙහෙමයි. දැන් මම ආව කාලේ ඉඳලා මට මේ මම ඊට වඩා ලොකු තැනක ඉන්නව ඇත්තටම මේ මම මේ කතාව ප්‍රසිද්ධිය කියලා නෑ අද කියන්නේ. මුලින්ම කියන්නේ ටීනාගේ ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකේ. මේ ඒක ගොඩක් හැම වෘතියකම මෙහෙමයි. මම හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි පිටරටවලත් මේ සිද්ධිය ඇති. මුලින්මම මේ ගෑල් ළමෙක් තැනකට එද්දි වෙන වෙන දේවල් අයිති යෝජනා එනවා වැඩි. ඒ දේවල් වලට ඉක්මන් ගමන් යන්න ඇග්‍රි වෙලා කැමති වෙලා යන අය ගොඩයි.
එතකොට යාලගේ පාත් එක ඉක්මනටම يعني හැකියාව තිබ්බ හෝ නැත ඉක්මනට යන්න පුළුවන් හැබැයි ඉක්මන් ගමන් කෙටි කෙටි අනිවාර්යෙන් ඉතින් අද වෙනතුරුත් එකම කල්නොත් කිව්වේ මේ මගේ නම කොතනකවත් මම ඒ පැත්තෙන් බ්ලැක් මාක් එකක් තියාගෙන නැහැ මේ ගමන හිමීට කමක් නැ මට ඕන තැනට මට කවදා හරි යන්න පුළුවන් වෙනවා කියන එක මම දන්නවා ඉතින් මේ ඒ පාත් එක හරි පාත් එකක් නෙමෙයි හරි විදිහට අපි යනවා නම් අපිට කාටවත් දවසක ඇඟිල්ලක් දික් කරන්න බෑ හිමින් ගමන ගියා ඔව් ඔයා මේ හිඳ තමයි මෙතන ඉන්නේ කියලා ඒ වුණාට තර ගැල්ලමෙක්ට ලංකාවේනේ අපි ඉපදිලා තියෙන්නේ මේ යන සංස්කෘතියත් එක්ක ඒ දේ රැකගෙන ඉන්න එක සෑහෙන වටිනවා මොකද ඕනම කෙනෙක්ට ආත්ම ගරුත්වය කියන එකක් තියෙනවානේ ඒ දේ රැකගෙන ඉස්සරහට යන එක නම්බුයි නම්බුයි කියලා තමයි කියන්නේ ඉතින් දැන් ඔන්න ෆිරුස්ටා සීසන් 4 නෙමෙයි පටන් අරගෙන තියෙන්නේ මොකද ඔයාට කියන්න තියෙන්නේ දැන් අලුතින් හිරුස්ටා වලට ඇවිල්ලා ඉන්න කට්ටියට ඔයාගේ හිරුස්ටා ගමන ගැන මතක් කරමු අපි මුලින්ම කොහමද හිරුස්ටා වලට ජොයින් වුනේ ඒ කියන්නේ Hethmi කියලා නමක් හැදලා තියනවා නම් තියෙන්නේ හිරුස්ටා හින්දා අද වෙනතුරු වෙන රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහිල්ලා නැහැ එකම එකෙන් ඇවිල්ලා තාමත් ඉන්නවා ඒ ආව හිරුස්ටා කියන මාවතෙන් ඒ දුන්න අත තාමත් ඔයාලා අත්හැරලත් නැහැ අත සෑහෙන්න එදා ඉඳලා අද වෙනතුරුත් දෙනවා ලොකුයි ඇතරම රණන් සිල්ලා මහත්තයාගේ ලස්සන සංකල්පයක් මත නිර්මාණය වෙච්ච හිරුස්ටා අද හතරවෙනි ස්ටෙප් එකට ඇවිල්ලා තියෙනවා ඇතරම ස්තුතිවන්ත වෙනවා මේ එන්න හැමෝම කියන්නේ දක්ෂතාවය තියෙන සිංකරන්න ආස වල හැමෝම ඇප්ලයි කරන්න දක්ෂතාවය වාසනාව දෙකම බලපානවා ඉතින් ඉදිරියටම යන්න පුළුවන් තමන්ගේ ජීවිතය එළිය කරගන්න පුළුවන් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් හිරුස්ටා කියන්නේ එතකොට Hethmi අලුතින් අපිට Hethmiගේ අලුත් වැඩ අහන්න පුළුවන්කම තියෙනවද ළඟදීම අනිවාර්යයෙන්ම සිංගල් කරන ගමන් ඉන්න එකපාරට මාව ලෙඩ වුණා සිං කරන සෝෂල් මීඩියා පව අයින් කරා දැන් මාස 4-5ක් වෙනවා මොකොත් මම සෝෂල් මීඩියාත් මම අයින් කරලා මොකද මාගේ එකපාරට මේ ස්වර තන්තු මෙහෙම මේ විදිහටවත් කතා මෙන් දැනුත් වොයිස් එක වෙනස් මාගේ කතා කරන්නම බැරි වුණා අන්තිමට හයින් කැමරා දාලා චෙක් කරලා මේ ස්වර තන්තු ඉදිමිලා ඊට පස්සේ ඒකට මේ බෙහෙත් කරගෙන යනවා බෙහෙත් නෑ තමම පරිස්සම් කරනවා වතුර බොන්නවනේ වතුර ලීටර් 5ක් දවසට බොන්නවනේ මාර්තු වෙනකන් නවත්තලා තියෙන ડોක්ටර්ස්ලා කියව මාර්තු වෙනකන් මං සද්දෙන් කතා කරන එක්කනේ හිමීර කතා කරන්නෙම නෑ ඉතින් එහෙමවත් කතා කරන්න එපා කියලා තියෙන්නේ අපි ඉක්මන් සුවයක් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි අලුත් වැඩකින් හම්බ වෙමු ඉතින් අනිත් එක චුට්ටක් තා කියන්න ඕනේ මේ කනිෂ්ක දිසානායක මගේ සහෝදරයා එයා තමයි ලිරික් කරලා තියෙන්නේ කන්නගේ වැනුම තමයි කන්සෙප්ට් එක සින්දුවේ ෂෙනල් මද්දුමගේ තමයි මියුසික් ප්‍රොඩියුසර් ඉතින් මේ මම හොඳ වුණ ගමන් සින්දුව ලස්සන වැඩ දැන් කාලේ යන විදිහට ඒකේ තේරුම ගත්තොත් එහෙම මේ ඒ කියන්නේ ඒ ගැහණු කෙනෙක්ගේ කන්නගේ වැනුම කියන්නේ එයා ජීවිතයේ මේ විඳපු දේවල් ආදරය කරලා ඒ තැන් වලින් වැටිලා දුක් විඳලා එයා අන්තිමට කෙනෙක් යාට හම්බ වෙනවා ඒ කෙනා හින්දා එයාගේ හැම දුකක් කරදරයක්ම නැති වෙලා එයා කියන එක තමයි ගීතෙන් කියන්නේ එළියට එන්න අදහස් කරන්නේ එහෙනම් ඉතින් ලස්සන වැඩක් අපිට අහන්න බලන්න පුළුවන්කම තියෙනවා Hethmi බොහොම ස්තුතියි මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට බොහොම ස්තුතියි මට ආරාධනා කරාට එහෙනම් ඉතින් සුබ ප්‍රාර්ථනා කරනවා ඉස්සරහට කරන්න ඉන්න වැඩ කටයුතු සාර්ථක වෙන්න ඉක්මනටම සනීප වෙන්න ලස්සන වැඩකින් ආයෙමත් හම්බ වෙන්න පුළුවන් වෙන්න කියලා හරියක් කිය තැන්කියු ඒ වගේම ඉතින් ලේඩිස් ෆස්ට් බලන හැමෝටම ලබන සතියේ තවදාන අතරේ කරන තවත් තාරකාවියක් එක්ක හම්බ වෙනක අදට ගිහින් එන්න Shaa YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා හැමෝම සතුටින් පරිස්සම